ආයුබෝවන් අපේ channel එකත් එක්ක රැඳී සිටින ඔබ සෑම දිනාටම සුබ දවසක් පතනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නොවැම්බර් මාස 28 වෙනිදා උදෑසන 7:04ට සිදුවෙන බුධ වෘශ්චික රාශි ගතවීම ගැනයි. ග්‍රහලව සුරතලා බුද්ධිමතා වගේම දඟකාරයා විදිහට හඳුන්වන්නේත් මේ බුදයි. එහෙනම් දැන් අපි බලමු මේ ග්‍රහ මාරුව ඔබේ ලග්නයට කුමන ඉරණමක් අත්කර දේවිද කියලා. මේෂ ලග්නය ඔබේ ලග්නයේ අටවැන්න වන මාරකස්ථානයට තමයි මෙකී බුදු පැමිණෙන්නේ. ඒ වගේම ලග්නාධිපති වූ කුජ 12වැන්නේ රැඳී සිටිනවා. ඔන්න ඉතින් මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබේ අධ්‍යාපන කටයුතු වෙනදාට වඩා අනිවාර්යෙන්ම සාර්ථක වේවි. ඒ වගේම ඔබේ කරන කියන හැම කටයුත්තක්ම හොඳින් කරගැනීමටත් හැකියාව ලැබෙනවා. ඔන්න මේෂ ලග්න හිමි ඔබ මේ වෙනකම්ම විවාහය ගැන තැවි තැවි හිටපු කෙනෙක් නම් ඔබට මේ ග්‍රහ මාරුවත් එක්ක සාර්ථක විවාහයකට මුල පුරන්න ලැබෙනවා කියන එකත් කියන්නම ඕනේ. ඒ වගේම ඔබට මේ කාල සීමාවේදී බරපතල රෝගී තත්ත්වයන් ඇති වෙන්නෙත් නැහැ. ඔබට තියෙන සුළුසුළු අපලකාරී තත්ත්වයන් දුරු කර ගැනීමට නම් අඟහරුවාදා දිනයක කතරගම දෙවියන්ට පුද පූජාවන් පවත්වන්න. එවිට ඔබට මේ ග්‍රහ මාරුව සාර්ථක එකක් කර ගැනීමට පුළුවන්. වෘෂභ ලග්නය ඔබේ ලග්නයේ හත්වැන්න වන විවාහක ස්ථානයට තමයි බුධ ග්‍රහයාගේ ප්‍රවේශය සිදු වෙන්නේ. ඒ වගේම ලග්නාධිපති වූ සිකුරු 6වැන්නේ රැඳී සිටිනවා. ඔන්න ඔබට මේ ග්‍රහ මාරුවත් එක්ක ගේදොර ඉඩකඩම් හා යාන වාහන සම්බන්ධ කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. රැකියාව සම්බන්ධයෙන් ගත්තොත් එම කටයුතුත් අනිවාර්යෙන්ම සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ අධ්‍යාපනය හදාරන අයෙක් නම් ඔබට සෑම දෙනාගේම උදව් උපකාර නොඅඩුව ලැබෙනවා කියන එකත් කියන්නම ඕනේ. විශේෂයෙන්ම මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබට යහපත් විවාහයක් කරගැනීමේ හැකියාවද ලැබෙනවා. ඔන්න ඔබ විදේශගත වීමට සිටින කෙනෙක් හෝ එහෙමත් නැත්නම් විදේශගත වී සිටින අයෙක් නම් ඔබට මෙතෙක් පැවති කරදර බාධක අඩුවෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම ඔබ මෙතෙක් කිසියම් හෝ රෝගී තත්ත්වයක් නිසා පීඩාවට පත්ව සිටියා නම් එයින් සුවයක් ලැබීමේ හැකියාවද පවතිනවා. ඔබට මේ ග්‍රහ මාරුව ජයග්‍රාහී එකක් කර ගැනීමට පුළුවන්කම අනිවාර්යෙන්ම ලැබේවි. මිථුන ලග්නය ඔබේ ලග්නයේ 6වැන්න වන සතුරු ස්ථානයට තමයි බුධගේ පැමිණීම සිදුවන්නේ. ඒ වගේම ඔබේ ලග්නාධිපති වන්නේත් මෙකී බුධයි. මිථුන ලග්නින් උපන් ඔබට මෙම ග්‍රහ මාරුව වඩාත් ශ්‍රීශේෂී වේවි. ඔන්න මේ කාල සීමාව ඔබගේ දරුවන් සම්බන්ධයෙන් සුභඵල ගණනාවක්ම ගෙනේවි. ඒ වගේම ඔබ තුළ තිබෙන්නා වූ බලාපොරොත්තු අනිවාර්යෙන්ම ඉටු කරගන්නටත් පුළුවන්. විශේෂයෙන්ම ඔබේ රැකියාව තුළ මෙතෙක් පැවති කරදර බාධක निराකරණය වන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම gedara dorē වැඩ කටයුතු වෙනදාට වඩා සාර්ථකව කරගන්න පුළුවන්කම ලැබේවි. ඔන්න ඔබේ ආදායම් තත්ත්වයේ වර්ධනයක් අනිවාර්යෙන්ම මේ ග්‍රහ මාරුවත් එක්ක සිදු වෙනවා. ඒ වගේම ඔබට පවතින සුළුසුළු අපලකාරී තත්ත්වයන් දුරු කර ගැනීමට නම් අඟහරුවාදා දිනක කතරගම දෙවියන්ට පුද සත්කාර කරන්න. එවිට මේ ග්‍රහ මාරුව වාසනාවන්ත එකක් වේවි. කටක ලග්නය ඔබේ ලග්නයේ 5වැන්න වන විද්‍යාස්ථානයට තමයි මෙකී බුදු ග්‍රහයාගේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ. ඒ වගේම 10වැන්නේ ලග්නාධිපති සඳුත් රැඳී සිටිනවා. ඔන්න ඔබ මේ වෙනකම රැකියාවේ වැටුප් වැඩිවීමක් එහෙමත් නැත්නම් ස්ථාන මාරුවක් වගේ දෙයක් බලාපොරොත්තුෙන් හිටියා නම් ඒ දේවල් අනිවාර්යෙන්ම ඉටු වේවි. ඒ වගේම ගේදොර ඉඩකඩම් යාන වාහන සම්බන්ධ කටයුතුද සාර්ථක කරගැනීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම මේ ග්‍රහ මාරුව සිදුවෙන කාල සීමාවේදී කිසිම බයක් නැතුව ඕනම දෙයක් කරන්න පටන් ගන්න. මොකද ඒ දේවල් අනිවාර්යෙන්ම සාර්ථක වෙනවාමයි. ඔන්න ඔබට සතුරන් සිටිනවා නම් ඒ අය මෙල්ල වෙනවා කියන එකත් කියන්නම ඕනේ. කටක ලග්න හිමි ඔබට මෙම කාලය තුළ බොහොම නිරෝගී සම්පන්නව ඉන්නටද හැකියාව ලැබේවි. ඔබට තිබෙන්නා වූ සුළු අපලකාරී තත්ත්වයන් දුරු කර ගන්නට නම් අඟහරුවාදා දිනවලදී කතරගම දෙවියන්ව සිහි කර දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. එවිට ඔබට මේ ග්‍රහ මාරුව යහපත් එකක් කර ගැනීමට පහසු වේවි.
සිංහ ලග්නය. ඔබේ ලග්නයේ ගෘහස්ථානයේ වෙන හතරවැන්නට තමයි මේ බුධ ග්‍රහයාගේ ප්‍රවේශය සිදුවන්නේ. ඒ වගේම ලග්නාධිපති වන රවිත් හතරවැන්නේම රැඳී සිටිනවා. ඔන්න මේ බුධ මාරුවත් එක්ක ඔබේ අධ්‍යාපනික කටයුතු අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබ මුහුණ දෙන්නා වූ තරග විභාග හා සම්මුඛ පරීක්ෂණ වලින් ජය ලබා ගැනීම අපහසු වෙන එකක් නම් නැහැ. ඒ වගේම ඔබට මෙම කාල සීමාවේදී ආර්ථිකමය ප්‍රතිලාභ ගණනාවක්ම අත්කරගන්න පුළුවන් වෙනවා. විදේශගතව රැකියා කරන අයට වගේම විදේශගතව අධ්‍යාපනය හදාරන කටක ලග්න හිමියන්ටත් මේ ග්‍රහ මාරුව වඩාත් සුබයි. ඔබේ රැකියාව තුළ කරදරකාරී වටපිටාවක් තිබුණා නම් ඒ තත්ත්වයන් සම්පූර්ණයෙන්ම නැති වෙලා යාවි. ඒ වගේම ඔබ කිසියම් හෝ ණයබරකින් පීඩා වින්දා නම් ඒ දේවල් වලටද සහනයක් ලැබෙනවා කියන එකත් කියන්නම ඕනේ. අඟහරුවාදා දිනවල කතරගම දෙවියන්ව සිහි කරමින් දවසේ වැඩ කටයුතු ආරම්භ කළොත් ඔබට පවතින සුළු අපලකාරී තත්ත්වයන් ලේසියෙන්ම දුරු කරගන්න පුළුවන්. ඉතින් ඔබටත් මේ ග්‍රහ මාරුව අනිවාර්යෙන්ම වාසනාවන්ත එකක් වේවි. කන්‍යා ලග්නය. ඔබේ ලග්නයේ තුන්වැන්න වන වික්‍රමස්ථානයට තමයි බුධගේ ග්‍රහ ගමන සිදුවන්නේ. ඒ වගේම කන්‍යා ලග්න හිමි ඔබේ ලග්නාධිපති වන්නේත් මෙකී බුදයි. ඔන්න ඔබේ පවුලේ සමගියට මේ ග්‍රහ මාරුවත් එක්ක යම් යම් බාධාවන් ඇති වෙන්න පුළුවන් කියන එක අමතක කරන්න එපා. කොහොමුණත් ඔබේ සහෝදර සහෝදරියන්ට නම් යහපත් කාලයක් තමයි මෙමගින් උදා වෙන්නේ. විශේෂයෙන්ම ඔබේ අධ්‍යාපනික කටයුතු වෙනදාටත් වඩා හොඳින් කරගැනීමට අනිවාර්යෙන්ම පුළුවන්කම ලැබේවි. ඒ වගේම රැකියාවක් බලාපොරොත්තුෙන් සිටි ඔබටත් හොඳ රැකියාවක් සොයා ගැනීමට මේ ග්‍රහ මාරුව ඉවහල් වේවි. විවාහයක් කරගැනීමට නොහැකිව සිටි ඔබට යහපත් මංගල යෝජනාවන් අනිවාර්යෙන්ම ලැබෙන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. ඒ වගේම ඔබේ ප්‍රේම සම්බන්ධතාවන් කිසිම ගැටලුවකින් තොරව හොඳින් පවත්වාගෙන යන්නත් පුළුවන් වෙනවා කියන එක මතක තබා ගන්න. ඔබේ වැඩ කටයුතු වල සාර්ථක බවක් දක්නට ලැබෙනවා වගේම ඔබට සමාජයේ ගරු නම්බුනාමද අනිවාර්යෙන්ම හිමි වේවි. ඉඩකඩම් යාන වාහන මිලදී ගන්නටත් මේ කාලය ගොඩක් සුබයි. ඔන්න ඉතින් මේ සුබඵල තත්ත්වයන් අඟහරුවා දිනක නිර්මාංශව සිට කතරගම දෙවියන්ට පුද පූජාවන් පැවැත්වීම තුළ තව තවත් වැඩි කරගන්නට පුළුවන්. ඔබට අනිවාර්යයෙන්ම මේ ග්‍රහ මාරුව ජයග්‍රාහී එකක් වේවි. තුලා ලග්නය. ඔබේ ලග්නයේ ධනස්ථානය වන දෙවැන්නට තමයි මෙකී බුධගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ. ඒ වගේම ලග්නාධිපති වන සිකුරු ලග්නස්ථානයේ රැඳී සිටිනවා. ඔන්න ඔබට මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබේ නෑදෑ හිතමිතුරන්ගේ උදව් උපකාර නොවැඩුව ලැබේවි. අන්න ඒ නිසාම කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. විශේෂයෙන්ම මේ කාලය පුරාවටම ඔබේ මුදල් තත්ත්වයේ ස්ථාවර මට්ටමක පවතීවි. පසුගිය කාල සීමාවේදී විවිධාකාර පුද්ගලයන් එක්ක තිබුණු අමනාපකම් නැති වී ගිහින් ඒ අය එක්ක නැවතත් සුහදතාවන් ඇතිවෙන බවත් මතක තබා ගන්න. ඔන්න ඔබ ව්‍යාපාර හා සම්බන්ධව වැඩ කටයුතු කරන අයෙක් නම් ඒ දේවල් සාර්ථක වන බවත් කියන්නම ඕනේ. තුලා ලග්න හිමි ඔබේ රැකියාව ආශ්‍රිතව තිබුණා වූ ගැටලුකාරී තත්ත්වයන් සම්පූර්ණයෙන්ම නැති වෙලා යාවි. ඒ වගේම ඉගෙන ගන්න දුවා දරුවන්ට මේ කාල සීමාව ගොඩක් සුබයි. කොහොමුණත් මේ ග්‍රහ මාරුව සිදුවෙන කාලය තුළදී ඔබේ නිරෝගීභාවය පිළිබඳව නම් වෙනදාටත් වඩා සැලකිලිමත් වෙන්න. මොකද ඔබට කකුල් ආශ්‍රිත ලිඩ රෝග ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඉතින් ඔබට තිබෙන අපලකාරී තත්ත්වයන් නැති කරගන්න නම් අඟහරුවාදා දිනක නිර්මාංශව සිට දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබටත් මේ ග්‍රහ මාරුව යහපත් එකක් වේවි. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබේ ලග්නස්ථානයට තමයි මෙම බුධගේ ගෝචර වීම සිදුවන්නේ. ඒ වගේම ලග්නාධිපති වූ කුජ පස්වැන්නේ රැඳී සිටිනවා. ඔන්න ඉතින් මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබ වෙනදාට වඩා බුද්ධියට මුල් තැනක් දීලා වැඩ කටයුතු කරන බවක් තමයි පෙන්නුම් කරන්නේ. විශේෂයෙන්ම ඔබට මේ කාල සීමාවේදී යහපත් මංගල යෝජනාවන් පැමිණේවි. ඒ වගේම ඔබට රැකියාව අතින් දියුණුවටපත් වෙන්න පුළුවන් වෙනවා කියන එකත් මතක තියාගන්න. ඔබ ආදර සම්බන්ධතාවක් පවත්වාගෙන යන කෙනෙක් නම් ඒ දේවල් වලටත් සුබයි. හැබැයි ඉතින් ඔබ දෙදෙනා අතරට වෙනත් කෙනෙකුගේ මැදිහත් වීමෙන් පුංචි පුංචි ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කියන එකත් අමතක කරන්න එපා.
වෘශ්චික ලග්න හිමි ඔබ විදේශගතව ඉන්න කෙනෙක් නම් වඩාත් සුබයි. ඒ වගේම ඉගෙනීම සම්බන්ධ කටයුතු වලටත් මේ කාල සීමාව සුබයි කියන එක මතක තියාගන්න. ගේදොර ඉඩකඩම් මිලදී ගන්නත් මේ කාලය යහපත් වෙනවා. ඔන්න ඉතින් ඔබට තිබෙන සුළු අපලකාරී තත්ත්වයන් දුරුකර ගන්න නම් සෑම අඟහරුවාදා දිනයකම කතරගම දෙවියන්ව සිහිකර දවසේ වැඩ කටයුතු සිද්ධ කරන්න. එවිට ඔබට මේ ග්‍රහමාරුව වාසනාවන්ත එකක් බවට පත් කරගන්න පුළුවන්. ධනු ලග්නය. ඔබේ ලග්නයේ දොළොස්වැන්න වන වැයස්ථානයට තමයි බුධ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඒ වගේම ලග්නාධිපති වූ ගුරු දෙවියන්නේ රැඳී සිටිනවා. ඔන්න ඔබට මේ ග්‍රහමාරුව තුළින් සුභ වගේම අසුභ ඵලත් ඇති වෙනවා. විශේෂයෙන්ම මේ කාල සීමාව ඔබේ අධ්‍යාපනික කටයුතුවට වඩාත් යහපත් වෙනවා කියන එක කියන්නම ඕනේ. ඒ වගේම විවාහ කටයුතු හා ප්‍රේම සම්බන්ධතාවන් වලටත් ඉතාමත් සුබයි. ඔන්න මේ වෙනකම්ම ඔබට රැකියාව තුළ තිබුණා වූ කරදරකාරී තත්ත්වයන් නැති වෙලා යාවි. ඒ වගේම ඔබ අලුත් නිවසක් වාහනයක් වගේ දෙයක් මිලදී ගන්න බලාපොරොත්තුෙන් සිටියා නම් ඒ දේවල්ද කිසිම බාධාවකින් තොරව කරගන්නට පුළුවන් කියන එකත් මතක තියාගන්න. කොහොමුණත් කෘෂිකර්මාන්තයේ දීවර කර්මාන්තය හා පොළවෙන් ලබා ගන්නා සම්පත් ආශ්‍රිත රැකියාවන් කරන අයට නම් මේ කාලයේදී ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ වෙනදාට වඩා කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. ඉතින් ඔබට තිබෙන මෙම අපලකාරී තත්ත්වයන් නැති කරගන්න කරන්න තියෙන පුංචිම පුංචි දෙයයි අඟහරුවාදා දිනක නිර්මාංශීව කතරගම දෙවියන්ට පුද පූජාවන් පවත්වන්න. එවිට ඔබට මෙම බුද මාරුව යහපත් එකක් කරගන්නට පුළුවන්. මකර ලග්නය. ඔබේ ලග්නයේ අයස්ථානයේ වන 11 වැන්නට තමයි මෙකී බුද සම්ප්‍රාප්ත වෙන්නේ. ඒ වගේම ලග්නාධිපති වූ සෙනසුරු ලග්නස්ථානයේම රැඳී සිටිනවා. ඔන්න ඔබට මේ කාලයේදී මූල්‍යමය ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ සංනිවේදන අධ්‍යාපනික හෝ පරිගණක ක්ෂේත්‍රයේ ආශ්‍රිතව රැකියාවක් කරන කෙනෙක් නම් ඒ කටයුතුවට වඩාත් සුබයි. කොහොමුණත් තීව්‍ර කර්මාන්තයේ ආශ්‍රිතව රැකියාවන්හි නිරත වන අයට නම් මේ කාලයේදී වැඩි වශයෙන් කල්පනාකාරී වීම අනිවාර්ය වෙනවා. විදේශගතව ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට මේ කාලයේ ගොඩක් සුබයි කියන එක මතක තියාගන්න. ඔන්න ඔබට මේ ග්‍රහමාරුවත් එක්ක සුළුසුළු සතුරු කරදර ඇතිවීමේ ඉඩකඩකුත් පවතිනවා. හැබැයි තින් ඒ දේවල් ඔබට පහසුවෙන්ම පරාජය කරගන්න ශක්තිය තියෙනවා කියන එක අමතක කරන්න එපා. විශේෂයෙන්ම ඔබට මේ කාලය තුළදී පවුලේ ගරුනම්බුනාමයන් වැඩි වෙන විදිහේ සාර්ථක විවාහයක් කරගන්නටද පුළුවන්කම ලැබෙනවා. ඔබට උදරය හා හිස ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇතිවෙන්නටත් ඉඩකඩක් තිබෙන නිසා කල්පනාකාරී වෙන්න. ඒ වගේම ඔබට තිබෙන සුළු අපලකාරී තත්ත්වයන් දුරුකර ගන්න නම් අඟහරුවාදා දිනවල නිර්මාංශව සිටින්න. එවිට ඔබට මේ ග්‍රහමාරුව ජයග්‍රාහී එකක් කර ගැනීමට පුළුවන්කම ලැබේවි. කුම්භ ලග්නය. ඔබේ ලග්නයේ දසවැන්න වන රැකියා ස්ථානයට තමයි මෙම බුධගේ පැමිණීම සිදුවන්නේ. ඒ වගේම ලග්නාධිපති වන සෙනසුරු දොළොස්වැන්නේ රැඳී සිටිනවා. ඔබට ගේදොර ඉඩකඩම් හෝ විවාහය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් පැවතුනා නම් ඒ දේවල් මේ ග්‍රහමාරුවත් සමග නැති වෙලා යාවි. විශේෂයෙන්ම විදේශගතව සිටින ඔබට මේ කාල සීමාව වඩාත් සුබයි. විදේශගත ඔබේ ව්‍යාපාර දියුණුව රැකියාවන්හි වැටුප් වැඩිවීම වගේ දේවල් අනිවාර්යයෙන්ම සිදුවේවි. ඒ වගේම කුම්භ ලග්න හිමි ඔබ අධ්‍යාපනය හදාරන අයෙක් නම් එම කටයුතු හොඳින් කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. ඔන්න ඔබේ කරන කියන කටයුතු වලට විදේශගතව සිටින නෑදෑ හිතමිතුරන්ගෙන් උදව් උපකාර නෝඩුව ලැබෙන බවත් අමතක කරන්න එපා. ඒ වගේම මේ ග්‍රහමාරුවත් එක්ක ඔබේ අත්කකුල් ආශ්‍රිතව රෝගී තත්ත්වයන් තිබුණා නම් ඒවායින් සුවයක් ලබා ගන්නත් පුළුවන්කම තිබෙනවා. ඔබ රජයේ රැකියාවක් කරන කෙනෙක් නම් රැකියාව සම්බන්ධයෙන් වෙනදාට වඩා කල්පනාකාරී වෙන්න. ඒ වගේම තමයි මේ කාල සීමාවේදී ඔබ අනිවාර්යෙන්ම වතුරෙන් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඔබට ජලයේ ආශ්‍රිත අනතුරු ඇති වෙන්න බොහෝ සෙයින් ඉඩකඩක් පවතිනවා. ඔබට පවතින අපලකාරී තත්ත්වයන් දුරුකර ගන්න නම් අඟහරුවාදා දිනයන්හි නිර්මාංශව කතරගම දෙවියන්ට පුද පූජාවන් පවත්වන්න.
එවිට මේ බුද මාරුව වාසනාවන්ත එකක් කරගන්නට අපහසු වෙන එකක් නැහැ. මීන ලග්නය. ඔබේ ලග්නයේ නවවැන්නවන පුණ්‍යස්ථානයට තමයි මෙකී බුද පැමිණෙන්නේ. ඒ වගේම ලග්නාධිපති වන ගුරු 11 වැන්නේ රැඳී සිටිනවා. ඔන්න ඔබ කුෂිකර්මාන්තයේ ආශ්‍රිතව රැකියාවක් කරන කෙනෙක් නම් මේ කාලයේදී ඔබට රැකියාමය වශයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ධීවර මැණික් හා නීතියට පටහැනි රැකියාවන් වල නිරත වන අයට ඉතාමත් අසුබයි. ඒ වගේම කාන්තාවන් සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් වලටත් ඔබට මුහුණ දෙන්නට සිදුවෙනවා කියන එකත් මතක තියාගන්න. ඒ වගේම ඔබ සමාජශීලී වැඩ කටයුතු වලට සම්බන්ධ අයෙක් නම් මෙම කාලයේදී කල්පනාකාරී විය යුතුයි. ඔබේ විවාහ ජීවිතය වෙනදාටත් වඩා සාර්ථක වෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අයටත් එම කටයුතු ඉතාමත් හොඳින් කරගන්න පුළුවන් වෙනවා. ඔබට සමේ රෝග ඇතිවීමේ අවදානමක් තිබෙන නිසා කල්පනාකාරී වෙන්න. ඉතින් ඔබට තියෙන සුළු අපලකාරී තත්ත්වයන් දුරු කරගන්න නම් සෑම අඟහරුවාදා දිනයකම කතරගම දෙවියන්ව සිහිකර දවසේ වැඩ කටයුතු සිද්ධ කරන්න. එවිට මේ ග්‍රහ මාරුව යහපත් එකක් වේවි. මම අද ඔබට ගෙනාවේ නොවැම්බර් මස 28 වෙනිදා සිදුවෙන බුධ වෘශ්චික රාශි ගතවීමට අදාළ සම්පූර්ණ පලාපල විස්තරයයි. ඉතින් ඔබට තිබෙන අවහිරතා දුරු කරගෙන මේ ග්‍රහ මාරුවට සාර්ථකව මුහුණ දෙන්න ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.